අපි දැන් අවසානයේ කතා කරපෙත් මම ඔයාලට මතක් කරන්නේ ඊ රාජ්‍ය කියලා කියන්නේ රජයක් තොරතුරු හා sannivedana තාක්ෂණය යොදාගෙන රජයක් තොරතුරු හා sannivedana තාක්ෂණය යොදාගෙන තම රටෙහි පුරවැසියන් සමග සමාගම් සමග රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන සමග සහ වෙනත් රටවල් සමග සම්බන්ධතා පවත්ව ගන්න එකට අපි කියනවා පුතේ ඊ රාජ්‍ය කියලා. එහෙනම් ඊ රාජ්‍ය කියන්නේ මොකද? මම මේක නිකන් එක දුන්නා. රජයක් තොරතුරු හා sannivedana තාක්ෂණය යොදා ගනිමින් තම රටෙහි පුරවැසියන් සමග ඊට පස්සේ පුතේ ව්‍යාපාර සමග සහ වෙනත් රටවල් සමග සම්බන්ධතා තියාගන්න එකට අපි කියනවා පුතේ මොකක් කියලාද? ඊ රාජ්‍ය කියලා. එතකොට ඊ රාජ්‍ය විසින් නැත්තම් මේ ඊ රාජ්‍ය එහෙමත් නැත්තම් රජයක් විසින් පුතේ මං කියවනේ පුරවැසියන්ට ව්‍යාපාරවලට වෙනත් රටවල් වලට සහ සේවකයන්ට මේ සේවා සපයන එකට අපි කිව්ව ඊ රාජ්‍ය කියලා. අපි දැන් ඊගාට වෙන වෙනම කතා කරා. මොකද්ද රජයක් විසින් කොහොමද පුරවැසියන්ට සේවා සපයන්නේ, රජයක් විසින් කොහොමද ව්‍යාපාරවලට සේවා සපයන්නේ, රජයක් විසින් කොහොමද වෙනත් රටවල් වලට සේවා සපයන්නේ. අන්න ඒක අපි අවසානයේ නතර කරේ පුතේ. G2G අවස්ථාව තමයි අපි අවසානයේ නතර කරේ. උදේ ගම්පහ මොන්ටාන ආයතනයේ තියෙන නම් සිකුරාදා 4-6 වෙලාව. නමුත් අපි එකම් පන්තියේ දවස් 3ක් කරන්න නිසා කියන කණ්ඩායම් 3ක් කරනවානේ. දැන් ඔයාලට හිතන්නකෝ හදිස්සියේ හරේ බ්‍රහස්පතින්දා දවසේ මිස් වෙනවා කියලා. බ්‍රහස්පතින්දා දවසේ මිස් වුණොත් ඔයාලට සෙනසුරාදාට එන්න පුළුවන්. ඒ උගන්වන්නේ ඒකමයි. සෙනසුරාදා දවසේ මිස් වුණොත් ඔයාලට ඉරිදාට එන්න පුළුවන්. ඒ උගන්වන්නේ ඒකමයි. හරිද? ඒකක් මිස් වුණොත් එහෙම අර රිපීට් ලින්ක් එකෙන් ආපහු බලන්න පුළුවන්. අනෙක් කාරණේ ඒ දවස් මිස් වුණාට අවුලක් නැහැ. නමුත් රිවිෂන් මිස් කරගන්න එපා පුතේ. පාන්දර කරන පන්ති එකම දේ උගන්වන්නේ නැහැ. ඒ කියන්නේ එකම ඒ කියන්නේ තනි පන්තියක් විදිහට යන්නේ. ඊයේ කරා අද කරා. ඒ කියන්නේ ඊයේ කරපු කොටසේ ඉතුරු ටික තමයි අද. දැන් සති අන්තේ පාන්දර පන්ති නැහැනේ. එතකොට ආයෙ සම්දෙනම් කරන්නේ අද නවත්තපු තැන ඉඳන් තමයි සම්දෙනම් කරන්නේ. පටල ගන්න එපා. සමහර කට්ටිය රට පටලවගෙන ඉන්නේ. මගේ මේ සබ්වූෆර් එකෙන් පොඩි හම් එකක් එනවා. හරි. ආයි තියෙනවනේ. හරි නේද? හරි. හොඳ ඊ රාජ්‍ය ගැන අපි අවසානයේ කතා කරේ. එතකොට ඊ රාජ්‍ය යටතේ කතා කරා. ඊ ගවර්න්මන්ට් එක යටතේ පුතේ අපි කතා කරා. ඉස්ලාම රාජ්‍ය විසින් පුරවැසියන්ට G2C G2C වලින් නවත්තලා තියෙන නේ. හොඳයි. G2C කියලා කියන්නේ පුතේ government to citizen. එකෙන් රජයේ විසින් පුරවැසියන්ට අපි අවසානයේ නතර කරේ රජයේ විසින් පුරවැසියන් කියන අවස්ථාවේ අපිට අද කතා කරන්න තියෙන මෙන්න මේ ටික. අද අපිට පුතේ කතා කරන්න තියෙනවා අපි මෙතනින් නතර කරේ රජයේ විසින් පුරවැසියන්ට අද අපිට කතා කරන්න තියෙනවා රජයේ විසින් වෙනත් රාජ්‍යවලට, රජයේ විසින් ව්‍යාපාරවලට, රජයේ විසින් සේවකයන්ට කොහොමද සේවා සපයන්නේ කියලා. අනෙක් කාරණේ පුතේ මේ තියරි පන්තිය මම උඩින්ම පැයකමාරක් වගේ කාලයක් කරන්නේ. ඒක එච්චර වලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මම සතියේකට විශාල පැය ප්‍රමාණයක් කරනවා උදේ පන්තිත් එක්ක. හරිද?
එනිසා අර දැන් ඔයාට මම දැන් අද කරන්නේ ඊ අර නිදාස් දවස සහ ඊයේ පොඩ්ඩක් එහෙම වුණාමම ඒ කමන් තියෙන්නේ මට ඕන්නම් තිබ්බ පුතේ හෙට පන්තියටම එන්න කියන්නේ. නමුත් එහෙම කරේ නැහැ. එනිසා මේ කාලය වලට කිසිම දශමිකවත් අඩුපාඩුවක් නම් වෙන්නේ නැහැ. වල ගොඩාක් ඉස්සරහින් ඉන්නේ. මම නිකන් විහිළුවට වගේ පෙන්නන්නද? හරිද? දැන් පුතේ අපේ සිලබස් එක මේ තියෙනවා වගේ සිලබස් එකනේ. මේ ඔයාට පෙන්නේ ඔයාගේ සිලබස් එක. හරිද? ඔයාලට මතකද මම අර සංඛ්‍යා පද්ධති කියලා සෙමිනර් එකක් කරා. ආවෙ නැත්තම් මැසේජ් එකක් දාන්න ලින්ක් එක එවන්නම්. පුතේ ඒ සෙමිනර් එකේ සම්පූර්ණයෙන් කරේ මෙන්න මේ පාඩම. තුන්වෙනි පාඩම සම්පූර්ණයෙන් ඉවර කරා. ඊට පස්සේ ලොජික් ගේට් කියලා සෙමිනර් එකක් කරා වට මතක ඇති. පුතේ මේ පාඩම සම්පූර්ණයෙන් ඉවර කරා. ඊට පස්සේ පුතේ පාන්දර පන්තියේ මෙහෙයුම් පද්ධති පාඩම කරා මතක ඇති. පුතේ මේ පාඩම සම්පූර්ණයෙන් ඉවර කරා. ඊට පස්සේ පුතේ පාන්දර පන්තියේ මේ පළවෙනි පාඩම සම්පූර්ණයෙන් ඉවර කරා. පුතේ දැන් පාන්දර පන්තියේ කරගෙන යන්නේ මෙන්න මේ පාඩම. හරිද? එතකොට පුතේ මම දැනටමත් ඔයා 10 ශ්‍රේණියට ඇවිල්ලා මාස කීයද හිතලා බලන්න මම සිලබස් එකෙන් භාගයකට වැඩි ඉවර කරලා තියෙන්නේ. දැන් කෙනෙක්ට වහන්න පුළුවන් සර් මං ගිය සතියේ මට ඕවා කෙරිලා නැහැ කියලා. ගැටලුවක් නැහැ පුතේ. මං කියන්නේ පටල ගන්න එපා. තියරි පන්තිය වෙනම යන්නේ. මේ දැන් යන්නේ තියරි පන්තිය. පාන්දර යන්නේ රිවිෂන් ක්ලාස් එක. ඒක වෙනම යන්නේ. දෙක එකට ජොයින් කරගන්න එපා. ප්‍රශ්න පත්‍ර පන්තිය ඒක සම්පූර්ණයෙන් වෙනම යන්නේ. ඒ නිසා පුතේ පන්තියට ඇවිල්ලා මාස දෙකක් යන්න කලින් මම ඔයාලට ලොකු වැඩ ප්‍රමාණයක් කරලා පෙන්නුවා. හරිද? දැන් කිසි දෙයකට ඔයාලට බය වෙන්න දෙයක් නැහැ. මොකද මම මේ විදිහට කලින් ඔයාලව සූදානම් කරේ පුතේ වෙන කිසිම හේතුවක් නිසා නෙමේ. මෙදාපාර මේ මාර්තු ලියන ළමයින්ට වෙච්ච අසාධාරණේ ඔයාට නොවෙන්න. අයියේ ඒ ළමයින්ට පුතේ අවුරුද්දෙන් 4න් එකක් විතර තමයි ඉස්කෝලේ ගියේ 4න් 3න්ම ගෙදර. සහ අර පහුගිය ලොක්ඩවුන් කාලේ හරියට ඔන්ලයින් නෑක්වත් කරගන්න බැරි වුණානේ. නමුත් ඔයාලට එහෙම වෙන්නේ නැහැ පුතේ. ඔයාලට කිසි දෙයකට බය වෙන්න එපා. හෙට විභාගෙට තිබ්බත් ඔයා සන්නද්ධව ඉන්නවා. මම හිතන්නේ මේ ප්‍රදේශයේ කිසිම පන්තියක් එහෙම කරලා නැහැ. එතකොට මම මේක ආපහු සරක් ඔයාලට මතක් කරේ ඔයා ඉන්න තැන පෙන්නන්ද. හරිද? එතකොට දැන් කෙනෙක්ට ගැටලුවක් එන්න පුළුවන්. සර් දැන් මේ මෙන්න මේ පාඩම් කරපු නිසා ආයෙ කරන්නේ නැද්ද? නෑ නෑ. එහෙම එකක් නැහැ. මේ බලන්න මේ තාම මං ඉන්නේ මෙතන මේ තියරි පන්තිය තුල තාම මං ඉන්නේ මේ පළවෙනි පාඩමේ. තියරි ක්ලාස් එක තුලේ තාප්පුතේ මං තාම මෙතන ඉන්නේ. රිවිෂන් එකේ ඉවර කරාට තියරි පන්තිය තාම පළවෙනි පාඩමේ ඉන්නේ. එහෙනම් ඔයාලට ගැටලුවක් වෙන්නේ නැහැ. හැබැයි පුතේ මගේ පන්තියට එන සෑම ළමයෙක්ම වෙනත් පන්තියකට යන සහ වෙනත් දරුවෙකුට වඩා ඉතාම වෙනස්. මොකද අපි ගොඩක් ඉස්සරහින් ඉන්නේ. හරි. එතකොට රජේ විසින් පුරවැසියන් ගැන අපි කතා කරා. ඊට පස්සේ පුතේ දැන් කතා කරන්න තියෙන්නේ රජේ විසින් වෙනත් රාජ්‍යවලට ICT පොතේ පුතේ පාඩම් 9යිනේ තියෙන්නේ. පාඩම් 9ෙන් දැන් පහක් ඉවර කරලා තියෙන්නේ. උදේ පන්තියට ආවනම් පාඩම් 9ෙන් පහක් ඉවර කරලා තියෙන්නේ. තව තියෙන්නේ මොන පාඩමද දන්නවද? Word පාඩමයි, PowerPoint පාඩමයි, Excel පාඩමයි, Access පාඩමයි. පොඩි කොටසක් තියෙන ඕන ලබන මාසෙන් ඕන සිලබස් එකක් ඉවර කරලා දෙන්න. හරි නෑ නෑ අපි දැන් ප්‍රශ්න කරන්න ඕන තව වැඩ ගොඩාක් තියෙනවා මගේ plan එකේ පුතේ. හරි ඒ විදිහට යන්කෝ. දැන් එතකොට ආයි මතක් කරනවා දැන් අලුතෙන් ආපු ළමයි ඒ කියන්නේ මේ ඊයේ පෙරේදා ආපු ළමයි පසුතැවෙන්න එපා. ඒගොල්ලෝ දිගටම පාන්දර පන්තියට එන්න. ආවෙ නැති කොටස් YouTube එකේ දාලා තියෙනවා. YouTube එකෙන් බලන්න. හරිද? පාන්දර පන්තිය වෙනයි පුතේ මේ පන්තිය වෙනයි. දෙකේකට පටල ගන්න එපා. පාන්දර පන්තිය කරන්න පුතේ වෙනම කොටසක්. දැන් පන්තිය වෙනම කොටසක්. මෙහෙම හිතන්නකො පාන්දර පන්තිය උගන්වන්නේ වෙන සර් කෙනෙක් කියලා හිතන්න. දැන් පන්තිය උගන්වන්නේ වෙන සර් කෙනෙක් කියලා හිතන්න. පාන්දර පන්තියට ඔයයි නෑ වගේ මේ පන්තිය ඉන්න ඕන. හැබැයි පාන්දර පන්තියට ආවට පස්සේ ඔයා තීරි පන්තියට ඉන්නේ නෑ වගේ තමයි අහගෙන ඉන්න ඕන. ඒකේ පොදේ තේරුන්නේ නැද්ද? තව පාරක් කල්පනා කරලා බලන්න පස්සේ තේරේ. හොඳයි. දැන් අපි කතා කරන්න යන්නේ ඊ රාජ්‍ය කොටස යටතේ රජයක් විසින් වෙනත් රාජ්‍යයන් වලට සේවා සපයන ආකාරය ගැන දාගන්න තරුවක් දාලා රජයක් විසින් වෙනත් රාජ්‍යවලට කවුරුන් හෝ අද ඉස්සල්ලාම ආවනම් පිටු තුනක් විතර ඉඩ තියාගෙන සම්පූර්ණ පොළ තුනක් ඒ කියන්නේ පිටු හයක් කලින් ටික ලියාගන්න පුළුවන්. අපි දැන් කතා කරන්නේ පොතේ රජයක් විසින් වෙනත් රාජ්‍යයන් වලට government
රජයක් විසින් වෙනත් රාජ්‍යන්වලට සේවා සපයන ආකාරය. උතේ අනිත් හෙට දිනේ තුල මම ගිය මාසේ කරපු හැම පාඩමක්ම දානවා ලින්ක් එකක් එක්ක අර මම ඔයාලට මතකයි නේද පුතේ ප්‍රෝග්‍රෑමින් පාඩමට මම දැම්මේ පළවෙනි දවසේ දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ කියලා අන්න ඒ වගේ ලින්ක් එකක් මම ඔයාලට දානවා හරිද මේ ලින්ක් පුතේ ෂෙයා කරාට ගැටලුවක් නැහැ හරිද ඕන කෙනෙක්ට ඔයා ෂෙයා කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ මොකද කවුරුන් හරි මේකෙන් ඉගෙන ගන්නවා නම් එච්චරයි වෙන්න ඕන එතකොට මේ ලින්ක් එකෙන් පුතේ දැන් ඔයාලට යම් කිසි දවසක එන්න බැරි වුණා නම් ඒ කියන්නේ අලුතෙන් ආපාරට මේක ගොඩක් අදාළ වෙන්නේ යම් කිසි දවසක එන්න බැරි වුණා නම් අන්නේ ලින්ක් එක ක්ලික් කරලා ඔයාලට ඒක බලා ගන්න පුළුවන් මම පන්තියෙත් ඒක මතක් කරනවා දැන් අද උනත් මම පටන් ගත්තේ අපි මේ මෙච්චර කල් කරපු ටික කතා කරලානේ ඒ ඔස්සේ එතකොට හෙට දිනේ තුල ඒක දානවා ඔය අයිටි අමාරුයි කියලා හිතන්නේ නැහැ හැම යාළුවටම ඕක වටේම ෂෙයා කරලා දාන්න කිසි අවුලක් නැහැ හරිද හැබැයි මගේ group එකට ඇඩ් වෙලා ඉන්න කියන්නේ කට්ටු අයිටි සුරකින්න ෂෙයා කරාට කමක් නැහැ ගවර්න්මන්ට් ටු ගවර්න්මන්ට් රජයක් විසින් වෙනත් රාජ්‍ය වලට ලියන්න පුතේ තරුවක් දාලා රජයක් විසින් රජයක් විසින් වෙනත් රාජ්‍යයන් වලට වෙනත් රාජ්‍යයන් වලට සේවා සපයන ආකාරය සේවා සපයන ආකාරය පහදින් දැක්වේ මේ මට අමතක වුණානේ කියන්න මේ හෙට සෙනසුරාදානේ මං අර වාටි කියපු තේ අර ගිය මාසේ මං වාට මතකද කිව්වා මේ මාසේ තුල අර දෙමාපිය රැස්වීමක් දානවා කියලා මේ හෙට රාත්‍රියේ 8:00 සිට මේ සූම් මොස්සේ පේරන්ට්ස් මීටින් එකක් තියෙනවා ඒකට එන්න කියන්නේ දෙමා අම්මට තාත්තට රාත්‍රියේ 8:00න් පස්සේ කියන්නේ පුතේ සාමාන්‍ය දෙමාපිය ගෙදර ඉන්න වෙලාවනේ හෙට රෑ 8:00ට අදිසිය මොකක් කරේ තාක්ෂණික දෝෂයක් වුණොත් හරි ඒ වගේ මොකක් කරුණොත් මම මැසේජ් එකක් දාන්නම් මොකද පුතේ ඔන්ලයින් නේ කරන්නේ එතකොට සමහර විට ඔයාට සිග්නල් නැති වෙනවා වගේ මට සිග්නල් නැති වෙනවා මොකද ඔයා පාවිච්චි කරනවා වගේ අපි ඔක්කොම සාමාන්‍ය කෙනෙක් කියන්නේ දැන් මගේ නම් ෆයිබර් තියෙනේ මොනවාට ෆයිබර් එකක් වෙලාවකට අවුල් වෙනවා එච්චර දෙයක් කෝල් එකක්වත් ගන්න බැරි තරමට ෆයිබර් වෙලාවකට අවුල් වෙනවා දැන් ෆයිබර් නේ සාමාන්‍ය දැන් දෙන්න වේගවත්ම කනෙක්ෂන් එක ඒ නිසා ඒව සාමාන්‍ය දේවල් නෑ එතකොට පුතේ දෙමාපියන්ට කියන්නේ මේ කහන දෙමාපිය ඉන්නවා නම් දැනුවත් වෙන්න හෙට රාත්‍රී 8:00ට සෙනසුරාදා දින රාත්‍රී 8:00 සිට වැඩි වෙලාවක් නෑ විනාඩි 45යි තියෙන්නේ පුතේ අපි මේ කරන වැඩපිළිවෙල ගැන සාකච්ඡා කිරීමක් තමයි කරන්නේ දෙමාපිය රැස්වීමක් තියෙනවා 10 සහ 11 දෙකටම ගන්නවා මොනේ දෙගොල්ලෝ හිටියා නම් හරි හන්නේ හරි පුතේ දැන් අපි බලන්නේ රජයක් විසින් කොහොමද වෙනත් රාජ්‍යයකට සේවා සපයන්නේ හරි ලේසි පුතේ අපි පළවෙනි එක තියෙනවා දැන් ඔයා දන්නවා පුතේ අපිට දැන් උදාහරණයක් විදිහට දැන් දැන් මම ඉන්නේ මේ මෙලා මීරිගම දැන් හිතන්න මට ඕන වුණා ගම්පහට එන්න කියලා දැන් මට ගම්පහට එන්න හිතුනොත් එහෙනම් මට කොහෙන්වත් කාර්යාලයකින් ලිඛිත අවසරයක් ඕනේ නැහනේ වාහනේ ගත්ත ඩෝන් ගාලා ආවා නැත්නම් කෝච්චියට නැග්ගා ගම්පහින් බැස්සා නැත්නම් මීරිගමෙන් පස්යාලට ආවා පස්යාලෙන් එහෙම එහෙම පොඩි වටයක් ගාලා ගම්පහට යන්න පුළුවන් හැබැයි පුතේ රටකින් රටකට දැන් අපිට නගරයකින් නගරයකට මාරු වෙන්න ලේසි වුණාට රටකින් රටකට මාරු වෙන්න ලේසි නෑ හරිය අමාරුත් නෑ හැබැයි පුතේ සංකීර්ණ ක්‍රියාවලියක් තියෙනවා
හරිද? අනිවාර්යෙන් පුතේ රටකින් රටකට මාරු වෙනවා නම් ගමන් බලපත්‍රයක් තියෙන්න ඕන. අපි ඒකට කියනවා પાස්පෝට් එකක් කියලා. මේ પાස්පෝට් එක දීලා පස්සේ රැගෙන ඒක තිබ්බට විතරක් බෑ පුතේ. දැන් උදාහරණයක් විදිහට ඔයා හිතන්න ඔයා ජපානයට යන්න යනවා කියලා. පුතේ සාමාන්‍යයෙන් ඔය යුරෝපියන් රටවලට දියුණු රටවලට ආවට ගියාට කට්ටියව ගන්නෙ නෑ. ඇයි ඒ ගන්නෙ නැත්තේ? ගොඩක් අය පුතේ ටුවරිස්ට් වීසා කියලා කියන්නේ කියන සංචාරක වීසා. සංචාරකයෙක් ලෙස දැන් උදාහරණයක් විදිහට හිතන්න මම. දැන් මම ජපානයට ටිකට් එකක් ගන්නවා. ගන්න අහනවනේ පුතේ හේතුව මම කියනවා මම සතියක් ජපානයේ ඉඳලා සුන්දරත්වයේ විඳලා මං සතියෙන් ෂුවර් එකටම එනවා කියලා කියලා සතියෙන් පස්සේ මං අතුරුදහන් වෙනවා අර මිලියන ගාණක් ඉන්න ගොඩේ පුතේ හොයන එක අමාරුයිනේ හැබැයි ඒ රටේ තියෙන තාක්ෂණයක් එක්ක එහෙම තිබ්බට ඒක සංකීර්ණයි දැන් ඒක නෝ නිතරම ඔය ටීවී එක බලනවා නම් පුතේ ඕස්ට්‍රේලියානු රජයෙන් නිවේදනය කරනවා මොකද්ද ඕස්ට්‍රේලියානු රජ රටට බෝට්ටුවෙන් එන්න එපා කියලා දැන් ඔයාලට මේක ප්‍රශ්නයක් වෙනවා ඇති අයියේ මොකද මේ හැමතිස්සෙම ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් එන්න එපා කියන්නේ කවුද බෝට්ටුවෙන් යන්නේ අපි යන්නේ ප්ලේන් එකෙන් පුතේ ප්ලේන් එකෙන් එම ආවට ගියාට ගන්නෙ නෑ Tamange පුතේ බැංකු ගිණුම් පෙන්නන්න ඕන ඒ කියන්නේ Taman වත්කමක් තියනවා Taman ගා වත්කමක් තියනවා මුදලක් තියනවා සහ අධ්‍යාපන සහතිකේ පාව පුතේ පෙන්නන්න ඕන එක්ක පුතේ සල්ලි තියෙන්න ඕන එහෙම නැත්නම් এডুকেෂන් ක්වොලිෆිකේෂන් තියෙන්න ඕන හරිද සල්ලි තියෙනවා නම් ඒත් යන්න පුළුවන් අධ්‍යාපන සුසුකම් තියෙනවා නම් ඒ යන්නත් පුළුවන් උඩින්ම ගන්නවා අධ්‍යාපන සුසුකම් තියෙනවා නම් ඒගොල්ලෝ එතකොට මේ දෙකම නැති කට්ටිය පුතේ මොකද කරන්නේ මුදල් සහ අධ්‍යාපන සුසුකම් මේ දෙකම නොමැති අය කරනවා මොකද්ද ඔය බෝට්ටු මාර්ගයෙන් රට රට වලට යන දැන් ඔය ඉස්සර පුතේ මේක හරියට තිබ්බා බෝට්ටුවෙන් ඉතාලිය යනවා කියලා ඉතාලිය කියන පුතේ හොඳ රටක් එතකොට වැටු ඒ කියන්නේ වැටු පිහල මට්ටමේ තියෙන ඒ කියන්නේ සාමාන්‍ය පුතේ එදිනෙදා කුලී වැඩේ කරා මාසිකව ලක්ෂ 4-5 කම්ම කර හැකි එතකොට පුතේ දැන් මෙහෙ එහෙම නැහැනේ මෙහෙ ආදායම් විෂමතාවය ගොඩක් තියෙනවානේ ලංකාව කියන පුතේ ආදායම් විෂමතාවයේ ඉතාමත් වැඩි රටක් හැබැයි ඉතින් ඒක දියුණු රටක ලක්ෂණයක් නෙමෙයි ඒක ඇවිල්ලා පුතේ නොදියුණු රටක ලක්ෂණයක් ඇයි ආදායම් විෂමතාවය දැන් පුතේ මේ පාඩම අනිත් එක මේ පාඩම කරනකොට සෑහෙන්න වෙලා යනවා. ඇයියේ? දැන් ඕන මට කියන්න තිබ්බා. දැන් මම කියන්න යන්නේ තානාපති කාර්යාල සහ වීසා පහසුකම් කියනවාද? ඒක කියන්න යන්නේ. දැන් මට කියන්න තිබ්බා ළමයි ලියාගන්න. දැන් අපි කතා කරන්නේ රජයක් විසින් වෙනත් රජයකට. ලියන අංක එක තානාපති කාර්යාල සහ වීසා පහසුකම්. හැබැයි මේක දන්නේ නැති අය ඉන්නවනේ පුතේ. තානාපති කාර්යාලයක් කියන්නේ මොකද්ද? වීසා පහසුකම් කියන්නේ මොකද්ද? මේ ඔක්කොම පුතේ ඔයාගේ මොලේට ලස්සනට 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 පෙළ ගස්වන්න ඕන. පෙළ ගස්වපුවම තමයි පුතේ ඔයාට මේක පාඩම් කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. දැන් මම මේ කියන එක හරියට අහන් හිටියා නම් 1%ක්වත් මේක පාඩම් කරන්න දෙයක් නැහැ. අපිට පාඩම් කරන නාමයක්වත් ඕනේ නැහැ. අපිට පුතේ පොත නිකන් පෙරලල බැලුවා නම් ඒ ඇති. හරිද? එතකොට මේ ආදායම් විෂමතාවය පුතේ අපේ රටවල ගොඩක් වැඩි. ඒක නොදියුණු රටක ලක්ෂණයක්. එතකොට අපි තාම අපි සැලකෙන්නේ දෙවුණු වෙමින් පවතින රටක් අපේ අම්මලගේ තාත්තලගේ කාලෙත් මේක දෙවුණු වෙමින් පවතින රටක් අපි පොඩි කාලෙත් මේක දෙවුණු වෙමින් පවතින රටක් අපි මැදි වියට එනකොටත් මේක දෙවුණු වෙමින් පවතින රටක් ඉතින් එතනින් එහාට ආයේ කතා කරන්න දෙයක් නැහැ නේ මිනිසුන්ගේ ආකල්ප වෙනස් වෙන ගම්පතේ තියෙන දෙවුණු වෙමින් පවතින රටක් හැබැයි දෙවුණු රටවල බලන්න පුතේ දෙවුණු රටවල මිනිස්සු හරි සතුටින් ජීවිතය ගෙවන්නේ හරි සතුටින් දැන් මම කියන්නේ මේ ලංකාවේ දාලා යන්න කියලා කියනෝ නෙමෙයි ඈ පුතේ ඔයාලා පුළුවන් තරම් හොඳට ඉගෙනගෙන පුතේ අධ්‍යාපන මට්ටමින් ඉහළට එන්න ඕන කෙනෙක් අධ්‍යාපන මට්ටමින් ඉහළට එනවා කියන්නේ පුතේ ඒ කෙනා ඊටාම බුද්ධිමත් සහ සමාජයට වැඩදායි පුද්ගලයෙක් වෙනවා උදාහරණයක් විදිහට හිතන්න උපාධියක් තියෙන හොඳට ඉගෙනගත්ත ගෙදරක පුතේ සාමාන්‍යයෙන් ගෙදරින් එහාට හෙන්න වචනයක්වත් කතා කරන්නේ නැහනේ නමුත් ඉගෙනගත්තේ නැති නෝගක් ගෙදරක් හිටන්න දැන් ඔයාලා ගම්බල ඇතිනේ පොඩ්ඩක් නැත්තම් ගමට මෙහෙන්න කෑ ගහගෙන එහෙම පුතේ සාමාන්‍ය සමාජයක පුතේ දැන් සාක්ෂරතාවය කියලා කියන්නේ දැන් ලංකාවේ සාක්ෂරතාවයේ යම් කිසි ප්‍රමාණයක ඉහළ තිබ්බට 100%ක්ම නැහනේ අන්න ඒකයි එතකොට පුතේ මේ රටකින් රටකට යන්න හරිද රටකින් රටකට යන්න ආවට ගියාට බෑ පුතේ දැන් අපි යනවා නම් ඇමරිකාවට ශ්‍රී ලංකාව තුල බිනෝ දැන් මම පුතේ ගිය අවුරුද්දේ හරිද ගිය අවුරුද්දේ මම මේ ජපානයට යන්න උත්සාහ කරා ඒ කියන්නේ මේ මේ
rata ekekin ehe inna neme mage miturek innawa ya apita sponsor karanawa me visa ekak hada ganna me eth puthe account ekek kohoma hari laksha 50kata wedi hari e wage ekenne ඒ කම්පැනි එකක් කරාම මම මට ඒක මතක නැහැ නම් මොකද්ද කියලා. මොකද ඒක බලලා පහුගිය මාසෙම රට වැහුවනේ. මාර්තු වල ඒක බැලුවේ. මාර්තු පෙබරවාරි වල බැලුවේ අප්‍රේල් වල යන්න. මේ එහෙම. ඒ කියන පුතේ මේ රටවල් එහෙම ආවට කියන්න ගන්න නැහැ. එතකොට අපේ රජයේ විසින් මොකද කරන්න පුතේ? අපේ රජයේ විසින් ලෝකයේ තියෙන සෑම රටකම පහේ මොනවද තියෙන්නේ? තානාපති කාර්යාලය ලංකාවේ හදලා තියෙනවා. කොළඹ බාණ්ඩ ඕන එකක් තියෙනවා. Japan na Japan තානාපති කාර්යාලය America na America anu තානාපති කාර්යාලය පුතාට දැන් හිතන්න ඔයාට ඕන නැහැ කියලා ජපානයට යන්න ඔයාට පුළුවන් කෙලින්ම අන්තර්ජාලයට ගිහිල්ලා Japan embassy Japan Sri Lankan embassy කියලා ගැහුවට පස්සේ ඒකේනවා embassy එකට ගිහිල්ලා මේ embassy එකෙන් මොකද කරන්නේ ඒගොල්ලෝ කියනවා ඔයාට මේ රට අපේ රටට එන්න පුළුවන් ඔයා මෙන්න මේ ලියකියුල් ටික හදන්න දැන් ඒ කාර්යයන් ටික කරනවා ඊට පස්සේ තමයි පුතේ මොකද්ද visa පහසුකම් වලට visa visa එක ගහනවා කියලා කියන්නේ ඒ visa එක ගහන්නේ. ඒ කියන්නේ ඔයාට ඩෝම් ගාලක වටවත් ගහන්නේ නැහැ. ඔයාගේ પાස්පෝට් එකට ඒ visa එක මෙහෙම එන්ටර් කරනවා. එතකොට ඔයාට ඒ කාල සීමාව දක්වා ඒ රට තුල ඉන්න නීත්‍යානුකූල අයිතිය තියෙනවා. ලංකාවත් එහෙමයි. හැබැයි ලංකාවට පුතේ සුද්ධ වෙනකොට එහෙම බලන්නේ නැහැ. ඒ වගේ රටවල් තියෙනවා. ඒ කියන්නේ දැන් ඔය තායිලන්තේ තායිලන්තයන්නත් මම හිතන්නේ account එකේ ලක්ෂයකට වැඩියෙන් හරි ඒ වගේ පොඩි ගාණක් තියෙන්න ඕන. පොඩි ගාණක් කියන්නේ අර වෙනත් ඒවාට සාපේක්ෂව ලක්ෂයක් කියන්නේ තියෙන්නේ පොඩි ගාණක් නෙමෙයිනේ සාමාන්‍යයෙන් විශාල වශයෙන් අපිට දැනෙන මුදලක්නේ එහෙම දැන් ඔය මාලදිවෙන් වගේ යන්න නම් එහෙම පෙන්වන්න ඕනෙත් නැහැ හැබැයි පුතේ දියුණු රටවලට යන්න අපේ වත්කම් පෙන්වන්න ඕන එහෙම නැත්නම් අධ්‍යාපන සහතික පෙන්වන්න ඕන සල්ලි වලටත් වැඩිය අධ්‍යාපන සුසුකම් තියෙනවා නම් හරි ලේසියි යන්න හොඳයි පුතේ එතකොට රජයක් විසින් වෙනත් රාජ්‍යයන් වලට ලබා දෙන සේවා යටතේ අපිට ගන්න පුළුවන් අපේ රජයේ විසින් පුතේ අපිට ලබා දෙනවා මොනවද visa පහසුකම් සහ තානාපති කාර්යාල පිළිබඳ සියලු විස්තර අපිට ලබා දීලා තියෙනවා අපේ රජයේ විසින්. ලියන අංක එක තානාපති කාර්යාල සහ තානාපති කාර්යාල සහ වීසා පහසුකම් පිළිබඳව විස්තර තානාපති කාර්යාල සහ වීසා පහසුකම් පිළිබඳව විස්තර. යබුදේ රජයක් විසින් දෙන සේවා. දැන් පුතේ ඔයා දැන් අපි හැමෝම මේ බැට කෑව පුතේ මේ කොරෝනා වෛරසයෙන්. හරිද? ස්ථීර රැකියා කරන අය හැරුණහම් පුතේ පෞද්ගලිකංශයේ සියලුම දෙනාට පාහේ ලොකුවට දැනුණ මේ කොරෝනා වසංගතය ඇයියේ? රට වැහුවා ව්‍යාපාර වැහුවා සම්පූර්ණ පුතේ අපිට තියා රජයටත් සල්ලි නැති වුණා අම්මා තාත්තා රජයේ සේවකයන් දන්නවා සමහර දාට වැටුප දාන්න පරක් වුණා පුතේ මේ මෑත කාලය තුල රජයේ විසින් විශාල වශයෙන් ණය ප්‍රමාණයක් ගත්ත පිට රටවල් වලින් ඇයි ඒ ගත්තේ තේ ලංකාවේ වියදම් කරගන්නවත් එච්චරවත් සල්ලි තිබ්බේ නැහැ හැබැයි පුතේ ඔයා දන්නවද ඇමරිකාව ඉතාලිය පුතේ වහලා තියෙන රටවල වහලා තියෙන දවස් වලට ඒ පවුලේ සිටින පුරවැසි නැත්නම් ඒ පවුලේ සිටින ගානට පුතේ ජීවත් වෙන්න සල්ලි දෙනවා ඇමරිකාව දුන්නා ඉතාලිය දුන්නා ජර්මනියේ ඒ රුසියාවේ ඒ යුරෝපීය රටවල් හැම එකකම වාය දුන්නා මම හිතන්නේ එක්කෙනෙක්ට ලක්ෂ 3ක් හෝ 4ක් මාසිකව හම්බුණා ගෙදර හිටියත් පාඩු නැහැනේ එහෙම අන්න ඒකයි කියන්නේ පුතේ අර දියුණු වෙමින් පවතින රටක සහ දියුණු රටක වෙනස ඒ ගොඩක් කට්ටිය හරි සතුටින් ඉන්නේ ඇයි ඒ හොඳට සල්ලි තියෙනවා සහ ආදාය විෂමතාවය අඩුයි දැන් සාමාන්‍ය ලංකාවේ
හැමෝම පුතේ ලොකු රස්සාවක් කරන්න එපා. පිට රටවල එහෙම නැහැ හැබැයි යම් කිසි දවසක ලංකාවෙත් එහෙම වෙයි. හැබැයි තව අවුරුදු 100 කනවා හිතන්නවත් බෑ. අපි පුතේ අර කතාවක් තියෙන වැල යන පැත්තට මැස්ස ගන්නවා කියලා අන්නේ වගේ මේ රටාවට අනුව අපිට ඉගෙන ගත්තොත් විතරයි අපිට යම් කිසි තැනකට එන්න පුළුවන්. එහෙම නැත්නම් පුතේ එක්ක නිදානයක් කඩන්න ඕන. එහෙම නැත්නම් වෙන මොනවා හරි නීති විරෝධී දෙයක් තමයි කරන්න වෙන්නේ. ඇයි ඒ? සල්ලි හම්බ කරන්න. ඒක ඉතින් කොහොමදක් කරන්න බැරි දෙයක් නේ. එහෙනම් පුතේ අපි අනිවාර්යෙන් අපිට තියෙන එකම තුරුම්පුව තමයි මොකද්ද? ඉගෙන ගැනීම. ඒකයි අපි මේ ඔයාලා මේ දිවාරය නොබලා මහන්සි වෙන්නේ. දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් සර් මගුලක් කතා කරනවා අපි කොහොමද දිවාරය මහන්සි වෙන්නේ? අපි රැටත් හොඳට නිදා ගන්නවා උදේටත් හොඳට නිදා ගන්නවා හැරෙන වෙලාවට හැරෙනවා එහෙම කරන අයත් ඉන්නවා හැබැයි මතක තියාගන්න පුතේ ලංකාවෙන් 100ට 100ක් සාක්ෂරතාවය නැහැ එතකොට ඒ කරන පිරිසත් අර ගොඩේ ඉන්නවා ඒ කරන පිරිසටත් යම් කිසි ප්‍රමාණයක් වෙන් වෙලා තියෙනවා මම ඒකයි කියන්නේ අනිත් ළමයින්ට සාපේක්ෂව ඔයා වෙනස් වෙන්න ඕන හැම ළමයම පන්ති යනවා දැන් ගන්න නැතුණාට කලින් ගියා හැමෝම හතහමාරට ඉස්කෝලේ ගිහිල්ලා එකහමාරට ගෙදර එනවා ආයේ දෙකහමාරට හෝ තුනට පන්ති යනවා රැය 8ට පන්ති වලලා ගෙදර එනවා ඔයා මේ කරන දේ ලංකාවේ 90% කරනවානේ ඉතින් එන හැමෝටම ඒ නමයක් එන්න බෑ හැමෝටම හැම විෂයකටම ඒ සාමර්ථයක් එන්න බෑ මම ඒකයි කියන්නේ ඔයා වෙනස් වෙන්න ඕන වෙනස් වෙන්න වෙනවා කියන්නේ ඔයා මේ කොණ්ඩේ වෙනස් කරලා එහෙම නෙමේ පුතේ ඔයාගේ ජීවන රටාව වෙනස් කර ගන්න ඕන මේ අධ්‍යාපනයට ගැලපෙන විදිහට මම ඒකේ විස්තර හෙට දෙමාපිය රැස්වීම කියන්න ආදායම් විෂමතාවය කියන්නේ මොකද්ද සර් ආදායම් විෂමතාවය කියන්නේ පුතේ සාමාන්‍යයෙන් පහළම පන්තියේ දැන් හිතන්නකො පාරතු ගන්න කෙනා කියලා පාරතු ගන්න කෙනයි වෛද්‍යවරයෙක් කියලා දෙන්නෙක් හිතන්න මේ දෙන්න අතර තියෙන දැන් අපි සමාජයේ ගත්තොත් එහෙම දැන් සාමාන්‍යයෙන් පිරිසිදු රැකියාවක් කරන කෙනා ඉන්න පුතේ සාමාන්‍යයෙන් මේ මට්ටමෙන් නා වෛද්‍යවරයෙක් ඉන්න මෙන්න මේ මට්ටමෙන් නේ හරිද මෙන්න මේ දෙන්න අතර තියෙන වෙනසට තමයි කියන්නේ ආදායම් විෂමතාවය ඇයි ඒ මෙයාට රුපියල් 30000ක් හම්බෙනකොට මම මේ කවුරුවත් පහත් කරනව නෙමෙයි ඈ වැරදියෙන් හිතන්න එපා මෙයාට රුපියල් 30000ක් හම්බෙනකොට වෛද්‍යවරයෙක් පුතේ සමහර ડોක්ටර්ලා ඉන්නවා ලක්ෂ 10කට වඩා මාසිකට හොයනවා ලක්ෂ 10කට වඩා හොයනවා එච්චර දියා සමහර සෙල්ලක් ඉන්නවා පුතේ දැන් ඊට ඔයා ඔහොම කියලා අර මන් දාන ස්ටේටස් වලයි අනම්මනම් මන් දාන ෆොටෝ වල ළමයි ඉන්න ගාන ගණන් කරලා මගේ ආදායම හදන්න යන්න එපා ඒක ඉතින් අපේ හැකියාවට ගන්න එකනේ හරිද එතකොට මෙන්න මේ දෙන්න අතර වෙනස පුතේ සාමාන්‍ය දියුණු රටවල මේක නැහැ මේ පහළම රැකියාව කියන හිතන් ඉන්න රැකියාව කරන කෙනාටත් පුතේ විශාල මුදලක් හම්බෙනවා ඒ කියන්නේ හැමෝම සතුටින් දැන් අපි ගිය අවුරුද්දට කලින් අවුරුද්දේ දැන් අපි සාමාන්‍ය පෙළේ වුණාම අපි කම්පියුටර් කෝස් එකක් තියෙනවා ඩිප්ලෝමා එකක් ඒ ඩිප්ලෝමා එක අපි ට්‍රිප් එකක් එක්ක යනවා අපි නෝරිලිය ගියාම නිකන් තරුණ කපල්ලයක් හම්බුණා රට මං හිතන්නේ රුසියාවේද කොහෙද මේ මම නිකන් ගිහින් කතා කරා හරිද කතා කරපුවාම පුතේ ඒ ආපු ගෑනු ළමයාට 17ක් හෝ 18ක් වගේ වයස පිරිමි ළමයාට අවුරුදු 21යි ජොබ් එක මොකද්ද කියලා අහපම කාපෙන්ටර් කාපෙන්ටර් කියන්නේ පුතේ වඩු කර්මාන්තය ඉතින් පුතේ ඒ රටවල වඩු කර්මාන්තය කරන කෙනෙක්ට පිට රටකට ඇවිදලා හොඳට සල්ලි වියදම් කරලා ජොලි කරලා එන්න පුළුවන් අන්න ඒකයි වෙනස කියන්නේ අපි කවදා හරි මේ මට්ටමට එන්න ඕන හැබැයි මෙහෙම ඉඳලා මේ මට්ටමට එන්න බෑ අපි පුළුවන් තරම් පුතේ අපි අධ්‍යාපන මට්ටමෙන් ඉහළට යන්න ඕන අධ්‍යාපන මට්ටමෙන් ඉහළට යනවා යනවා කියන්නේ පුතේ අනිවාර්යෙන් බුද්ධියත් ඉහළට යනවා මේ වගේ දැන් හිතන්නකෝ ලංකාවෙ ඉන්න මේ දැන් 10 ශ්‍රේණියේ ළමයින්ගේ මට දශම ගාණක්වත් මට එන්නේ නැහනේ හරිද මට එන්නේ නැහනේ දශම ගාණක්වත් ලංකාවෙ ඉන්න ළමයි ගත්තාම එතකොට පුතේ යම්කිසි ප්‍රමාණයක් විතරයි මෙහෙම හරි ඉගෙන ගන්න ඉගෙන නොගන්න ගොඩාක් ඉන්නවා. ගොඩනම් ඔයාලා ගමේවල බලන්නේ කී දෙනෙක් ඉන්නවද කියලා නිකන්. එතකොට පුතේ යන්නේ ඒ පිරිසත් එක්ක තමයි අපිට සටන් කරන්න වෙලා තියෙන්නේ. ඡන්දයක් වුණත් එහෙමනේ. එතකොට දැන් දේශපාලනේ කතා කරනවා නේ මම මේ සාමාන්‍ය දැන් මේ පළවෙනි පාඩමම පුතේ මේ වර්තමාන සමාජයත් එක්ක තමයි කතා කරන්න තියෙන්නේ. වර්තමාන සමාජයත් එක්ක. දැන් නම් දේශපාලන පක්ෂ ඒ පැත්තත් එකයි මේ පැත්තත් එකයි දෙගොල්ලම ඉතින් බැලන්ස් කරගන්න එකනේ කරන්නේ. හරිද හැබැයි පුතේ මේක වෙනස් වෙනවා ලංකාවේ මිනිස්සුන්ගේ සාක්ෂරතාවයේ හොඳටම ඉහළ මට්ටමක ආවම අන්න හිතන්න බුද්ධියක් එනවා දැන් මේ ආණ්ඩුවකට මඩ ගහනව නෙමෙයි ඈ මම මේ සරලව කිව්ව පුතේ
කෙනෙක්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ යන්න ඉහළ යන්න ඒ පුද්ගලයා සිතන විදිහ වැඩ කරන ආකාරය ඔක්කොම වෙනස් වෙනවා. ඒකයි. තානාපති කාර්යාල සහ වීසා පහසුකම් පිළිබඳ විස්තර. නැහැ, ඉතල තියෙන්නේ ඉතින් අපේ රටේ හිටන්නක ඇමති කෙනෙක්. හරිද? ඇමතියෙක් යනකොට අර සාමාන්‍ය මිනිස්සයා කානුවේ නෑන්නේ. අයින් උනේ නැත්නම් ඒ කූට ඩූම් ගාලයක් ගහනවා නැත්නම් වෙඩි තියලා දානවා. එහෙම සමාජයක් නේ තියන්නේ. දියුණු රටවල මේවා නැහැ. ඒ රටකට යන්න ඕන පුතේ ඒවා බලන්න. දැන් ඩුබයි නම් රටේ රජුරෝ සාමාන්‍ය පාරේ යනවා. දැන් ඔය වීඩියෝ තියෙන ඇමරිකාවේ ජනාධිපති ගිහලා අයිඩෙන්ටිටි පෙන්නලා ඇතුළට යන්නේ. අපේ රටේ නිකන් മന്ത്രി කෙනෙක්ගේ අයිඩෙන්ටිටි ඉල්ලුවොත් ඔයාලා හිතන්නක වෙන දේවල්. ඈ മന്ത്രിත් එක්ක ඉන්න පාතාල සෙට් එකගෙනවා. ආයි කුඩු කරලා නේ යන්නේ. අන්න ඒක තමයි වෙනස් වෙන්න ඕන. මේක වෙනස් කරන්න පුළුවන් එකම ක්‍රමය අධ්‍යාපනය. අධ්‍යාපන මට්ටම ඉහළට යන්න මේ ක්‍රමේ ටික ටික අඩු වෙනවා. ඒකයි පුතේ ගොඩක් මේ දේශපාලනය විසින් මේ අධ්‍යාපනය ඉහළට ඉන්න දෙන්නේ නැත්තේ. ඉතින් ඔයා දන්නවනේ අධ්‍යාපනයට රජයක් විසින් කීයද අයවැයෙන් පොඩි මුදලක්නේ අධ්‍යාපනයට වෙන් කරන්නේ. ඇයි ඒ? මෝඩියෝ ගන්න වැඩි වෙන්න දේශපාලනඥයන්ට වැඩි කාලයක් හිටිය හැකියි. දැන් මේ ආණ්ඩුව පෙරලන්නේ කතා කරනව නෙමෙයි ඈ. පටල ගන්න එපා. ඒ කියන්නේ මේ දියුණු රටක පුතේ මේවා වෙන්නේ නැහැ. ඒ රටකට ගිහාම තේරෙනවා අපි ඉන්නේ කොහෙද කියලා. අපි නිකන් අර ලිඳක් ඇතුළේ ඉන්න ගෙම්බෝ වගේ. ඒකයි. ඊට පස්සේ ලියන්න පුතේ දෙවෙනි එක රජයේ නීති රීති සහ සංචාරකයන් පිළිබඳ සහය වීම. රජයේ නීති රීති සහ සංචාරකයන් පිළිබඳ සංචාරකයන්ට සහය වේ. උදේ අර ඊයේ දවසේට බැරි වෙච්ච බන්දිය මම දැම්ම ඊයේ දවසේ වැඩකුත් කරලා අමතර එකක් දැම්මේ. ඉතින් මේකට එන්න අනිවාර්ය නැහැ. කැමති නම් එන්න පුළුවන්. නැත්නම් වෙන පන්තිත් තියෙනවා. ඒකකට යන්න පුළුවන්. දහයි ශ්‍රේණී ළමයින්ගේ ට්‍රිප් එකකට එක්කන් යන්න තමයි හිටියේ. කොහෙද ඉතින් මොන ට්‍රිප් ද? ට්‍රිප් තියා මේ මාස්ක් එක ගාලා වල ටවුන් එකේවත් ඇවිදින්න බෑනේ. කෙලින්ම ඩෝග් ගාලා එකක් දීලා පොලිසියෙන් එක්ක යනවා. ගිහිල්ලා PCR උත් කළා නිරෝධායනයටත් දාලා නේද? මම සැරින් සැරේට පන්ති වෙනස් කරන්නේ නැහැ. මගේ ස්ථිර කාල සටහනක් තියෙන්නේ. යම් කිසි දවසක මට පන්ති කරන්න බැරි වුණොත් ඒකට අමතර එකක් කරනවා ඉතින්. හරිද? ඔන්නයි ඉතින් රෙකෝඩින් එකක් දාලා ෂේප් වෙන්න පුළුවන්. ඉතින් එහෙම හරියන්නේ නැහැ නේ. දැන් ඔයා දන්නවනේ මම කොහොමඩක් පුතේ ඔයාට වැඩිපුර වැඩක් කරන එකනේ මගේ ටාගට් එක. එතකොට ඒකයි මේ ළමයි ප්‍රශ්නයක් කියලා තියෙනවා. ඒක මම එහෙම කිව්වේ. හැම පාඩමකම නැවත විකාශනය දානවා. මම සයන්ස් ඉමේජ් එකේ නෙමෙයි පුතේ, මම සෙට් මින් ආයතනයේ කරන්නේ. අපේ සනේ සර්, ප්‍රදීප සර් ලෙක්ක තමයි මම ක්ලාස් කරන්නේ. කඩවත සෙට් මින් ආයතනයේ. දිනෙලි දිනෙලි ඔන්න එහෙමයි ඈ. ඒ කියන්නේ සරින් සරේට පුතේ දාන්නේ නැත මේ මොකක් හරි දවසක් අමතර වුණොත් ඒ අර මිස් වුණොත් ඒකට එකක් දානවා. ඔයාට හිතරේ දෙන්න කිව්ව නෙමෙයි. මේ දැන් ඊයේ නිදහස් දවසක් මම පොඩ්ඩක් දුරකට ගියා. මට එන්න පරක් වුණා. මම ඒකයි පන්තිය. ඊට පස්සේ ඇවිල්ලා හරි අමාරුයි. මේ ඒ නිසා අදට දාගත්තේ. ප්‍රදීප සර්ගේ පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන් ප්‍රදීප සර්ගේ නම්බරෙන් 0711 0711 510 9006 මෙන්න ප්‍රදීප සර්ගේ නම්බර එක. මේ ප්‍රදීප සර්ගේ පන්තියට සහභාගී වෙන්න පුළුවන්. මේකට මැසේජ් එකක් දාලා එතකොට ඒ අදාළ විස්තර ටික සර් කියයි. පුතේ මගේ නම්බරේ මගේ ගෲප් එකේ නැත්නම් ඇඩ් වෙන්න 0774071 29 මේ තමයි මගේ නම්බරේ
නීති රීති සහ සංචාරකයන් පිළිබඳ සහය වීම දෙවෙනි එක රජයේ නීති රීති සහ සංචාරකයන් පිළිබඳ සහය වීම දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් සර් පැයක් තිස්සේ ඉගෙනුවා හැබැයි කොලේන් භාගයක්වත් ලිව්වේ නැහැ කියලා පුතේ ලියන පාඩම් තියෙනවා තේරුම් කරන පාඩම් තියෙනවා තේරුම් කරමින් ලියන පාඩම් තියෙනවා මේ දැන් යන්නේ තේරුම් කරමින් ලියන පාඩමක් ඈ දැන් උදේ පන්ති අපි ලියනවනේ අම්බානෙකට ඒව සාමාන්‍ය ලියන පාඩම ගණන් හදද්දී මම බෝඩ් එකේ හදාගෙන හදාගෙන යනවා වලගේ උත්තර බලනවා ඒක වෙනම කතාවක් පුතේ මේ යන්නේ බහුතරයක් මේ පාඩමෙන් 80%ක් තියෙන ඔළුවට කාවත් දාන්න 120යි තියෙන ලියන්න ඒක තේරුම් ගන්න ඈ හොඳයි පුතේ නීති රීති සහ සංචාරකයන් පිළිබඳ සහය වීම කියන්නේ දැන් උදාහරණයක් විදිහට මෙහෙම හිතන්න ඔයා ශ්‍රී ලංකාවේ දැන් අපේ රටේ රියනතුරක් වුණා කියලා හිතන්න රියනතුරක් වුණා මොකද වෙන්නේ ඒ දෙපාර්ශවයේ කතා කරගෙන දැන් උදාහරණයක් විදිහට ඔයා ගැති යම් කිසි කෙනෙක් අනතුරටපත් වුණා නම් එයාට එක්කන් ගිහිල්ලා බේත් දාලා අලාභයක් වුණා නම් ඒක හදලා දීලා එහෙම කරවට පස්සේ ඒ දෙන්නට දෙන්න කතා කරගෙන මේක විසඳ ගන්න පුළුවන්. හැබැයි ඔයගේ දෙයක් අරාබිය වගේ වුණොත් එහෙම සෞදි අරාබිය වගේ මම මේ දැන් ආයි කියන මේ මේ කිසිම රටකටවත් මඩ ගහනව නෙවෙයි මං කියන්නේ මේ සාමාන්‍ය තත්ත්වේ වලක් දන්නවනේ. පුතේ නීති වැඩිම මොකක්ද අරාබි රටවල තමයි නීති තදම. දැන් මගේ මිතුරෙක්ට වුණා ඔහොම දෙයක්. මිතුරෙක්ගේ ඥාතියෙක්ට මේ සෞදි අරාබියේ ඩ්‍රයිවිං ජොබ් එකක් කරේ යනකොට මිනිස්සෙක්ව පාරේ යට වුණා. මැරුන්නේ නැහැ, තුවාල ලැබුවා. පුතේ දන්නවද දඩුව මොකද්ද කියලා? කස පහරවල් කීයක්ද? මට කස පහරවල් මම හිතන්නේ මට ගාන මතක නැහැ. මේ අවුරුදු කීපයක් කලින් වෙච්ච දෙයක්. කස පහරවල් 20ක් කර 30ක් කර 50ක් කර. දඩුවම. ඒ මිනිස්සයා මැරිලත් නැහැ. ඊට පස්සේ අර අපි වගේ අය ඇපීල් කරන්න පුළුවන්නේ. එහෙම කරලා යනකොට ඒ පුද්ගලයා මොකද්ද පාරේ බීලා ගිහින් කියලා මේ එයාට ඒ දඩුවම අයින් වුණා. හැබැයි පුතේ ඒ රටේ කෙනෙක් කියලා ඒක අයින් කරේ නැහැ දඩුවම. අර කස පහරවල් 50 එහෙම්මම ට්‍රාන්ස්ෆර් වුණා කාටද? අර පාරේ බීමතින් ගියපු මිනිස්සයට. දැන් ලංකාවේ නම් එහෙම නැහැ නේ පුතේ. දැන් සමහර දිනුණු රටවල ඔහොම නැහැ නේ. දිනුණු රටවල පුතේ ඔච්චර සැර දඩුවක් නැහැ. දැන් එච්චර තියා එල්ලුම් ගහවත් නැහැ. දැන් ලංකාවේ තාම තිබ්බට ක්‍රියාත්මක කරන්නේ නැහැ නේ. කිසිම රටක පුතේ ඒ කියන්නේ පුද්ගලයන් මැරීම අනුමත කරන්නේ නැහැ. යුද්ධෙත් එහෙමයි. යුද්ධෙත් එහෙමයි. දැන් ඔයාලා ඒ කියන්නේ හැමෝම හිතන්නේ දැන් සිංහල වේවා දෙමළ වේවා මේ ඔක්කොම මිනිස්සුනේ. හැබැයි ඒගොල්ලෝ පුතේ දෙමළ කට්ටිය ඒ කියන්නේ දෙමළ කියන්නේ දෙමළ ජාතිය නෙමේ එල්ටීටී කියලා වෙනම පිරිසක් බිහි වෙලා ඒගොල්ලෝ හැදුවේ ලංකාව ආක්‍රමණය කරන්න. හැබැයි ආක්‍රමණය කරන්න යාලා තෝරගත්තේ පුතේ හරි ලේසියනේ. දැන් ඔයාට උනත් ලංකාව ආක්‍රමණය කර හැකේ. කොහමද? පුතේ ඔයාට ඡන්දයක් එනවා. ඡන්දෙට ඔයාට ඉදිරිපත් වෙන්න පුළුවන්. ඉදිරිපත් වෙලා බහුතර කැමැත්තට ඔයාට ලංකාව අල්ලගත්ත හැකේ. ඒක ලංකාවේ හැමෝටම පොදුයි. හැබැයි ඒගොල්ලෝ තෝරගත්තේ මොකද්ද? මිනිසුන් මරා මොකද්ද? නීති විරෝධී පැත්ත. අනිත් පැත්තෙන් තෝරගත්තේ ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි ඒක. ඒක ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි. අන්න ඒ නිසා තමයි පුතේ අපේ සිංහල කට්ටියත් ගොඩක් මැරුණා. දෙමළ කට්ටියත් මැරුණා. මේ අතරට මැදි වෙච්ච අහිංසක මිනිස්සුත් ගොඩක් මැරුණා. එතකොට මේ යුද්ධයක් කියන්නේ දියුණු රටක ලක්ෂණයක් නෙමෙයි. ඒකයි. ලියන්න තුන්වෙනි එක. ශ්‍රී ලංකා රේගු විස්තර සහ නෑ මේ ලියන්න ශ්‍රී ලංකා රේගු විස්තර. තුන්වෙනි එක. ශ්‍රී ලංකා රේගු විස්තර ශ්‍රී ලංකා රේගු විස්තර දැන් පුතේ මේ රේගුව කියන්නේ තා යනවනම් නියම තැනක් ඈ ඔන්න ළමයි ටාගට් කරගන්න ඔය ආදායම් බද දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා රේගුව කියන්නේ සල්ලි උල්පත් හැබැයි නිකන් යන්න බෑ පුතේ අවම සුදුසුකම උපාධියක්වත් තියෙන්න ඕන හොඳ පෝස්ට් එකකට යනවනම්
හරිද? දැන් ඔයාලගේත් ඇති ඥාතියෝ සහ අම්මලා තාත්තලා මේක වැඩ කරනවා නම් දන්නවනේ කොහොමද හම්බ කරන්න පුළුවන් හම්බ කිරිල්ල කියලා. පුතේ පිට රටින් එන හැම භාණ්ඩයක් මෙන්න මේ රේගුව හරහා. එතකොට දැන් උදාහරණයක් විදිහට හිතන්න ඔයා ඇමරිකාවට යන්න හිතන් ඉන්නවා. ඔයාගේ අදහසක් තියෙනවා ඇමරිකාවට ගිහින් වාහනයක් ගන්න නෙමෙයි. මේ ලංකාවේ පාවිච්චි කරන වාහනේම ඇමරිකාවට ගෙනියන්න. පුතේ අපිට හරිය ලේසියි. අපිට පුළුවන් ඇමරිකානු රජයේ වෙබ් අඩවියට ගිහලා මං අනිත් දවසේ ගිහින් පෙන්නන්නම් ඒ රට රටවල වල වෙබ් අඩවිය වලට ඇමරිකානු රජයේ වෙබ් අඩවියට ගිහලා ඒකේ තියෙනවා පුතේ කස්ටම් එක ගැන වෙනම. එතකොට තියෙනවා ඒ අදාළ භාණ්ඩයට අදාළව පුතේ රජයට ටැක්ස් එකක් ගෙවන්න ඕන. බදු කියලා කියන්නේ බද්දක් ගෙවන්න ඕන. ලංකාවේත් තියෙනවනේ පුතේ. දැන් සාමාන්‍යයෙන් ඔබ දන්නවා ලංකාවේ අතිසුඛ උපභෝගී ජිප් එකක් තමයි මේ ප්‍රාඩෝ කියලා කියන්නේ. ප්‍රාඩෝ එක. හරිද? අපි නිකන් ගිහින් බලමු මෙයා ජපානේ කොහොමද කියලා. ඔන්න මම වෙබ් බ්‍රවුසර් එකට එනවා. මම ජපානි වෙබ් අඩවියට යනවා toyota.com නමේ පුතේ jp toyota.jp කියලා ගහපුවාම ජපානි වෙබ් අඩවියට එන්නේ. ආඩ පේනවා මේ ජපාන් අකුරෙන් ලෝඩ් වෙනවා. අපි දැන් මේ ජපානේ වෙබ් අඩවිය තුල ඉන්නේ. ජපන් භාෂාව තියෙන තව ටිකකින් අපිට මේ Google Translate අරහා මේක ට්‍රාන්ස්ලේට් කරගන්න පුළුවන්. පොඩි ඉන්ටර්නෙට් එක පොඩ්ඩක් slow. මේ අද මොකක් කරේ අවුලක්. ඔන්න දැන් auto translate වෙනවා. අපි දැන් බලමු දැන් සාමාන්‍ය හොඳම වාහනේන ඔය Prado එක කියලා කියන්නේ SUV කියන category එකට ගියා. Jeep category එකට. මේ තියෙන Land Cruiser Prado. අන්න ගත්තා. දැන් මෙතන තියෙනවා පුතේ දැන් ඒකත් හරියලේ දැන් අපිට ඔයාට උනත් ජපානෙන් වාහනයක් ගෙන්න ගන්න පුළුවන්. දැන් ඒකේ විස්තර තියෙනවා සාමාන්‍යයෙන් අපි ඔය වෙළඳ භාණ්ඩයක් වගේ පුතේ වාහනේ දැන් විස්තර අනම්මනම් ඇතුලේ ඉවුවා. එහෙම. මේක වැඩිම එක කීයද බලමු. මේ තියෙන්නේ 42,61,000යි. yen 42,61,000 ඈ yen නෑ මෙන්න පුතේ yen 42,61,000යි මෙන්න මේ වාහනේ. හරි නේද මම ගණන් කිව්වා? වැරදුන්නේ නෑනේ. ඔව් 42,61,000යි. අපි දැන් බලමු මේක ලංකාවේ කීයද කියලා. මම Google එකට යනවා. මම Google එකට ගිහිල්ලා මම Google එකේ search කරනවා පුතේ yen to lkr පුතේ ජපාන් yen එකක් සමාන ශ්‍රී ලංකා රුපියල් 1.84යි. දැන් 42,60,000 ඉන්නේ නේද කිව්වේ? 42,61,000යි නේ. ඔන්න 42,61,000යි පුතේ ලංකාවේ මුදලින් මේක එන්නේ 78,34,913. මේ පේනවා නේද? 78,34,913යි. හරිද? දැන් අපි නිකන් බලමු මේක ලංකාවේ කොහොමද යන්නේ කියලා. ikman.lk එකට ගිහිල්ලා ikman.lk එකේ බලමු. මොනම ikman.lk ලංකාව තුළ භාණ්ඩ හා සේවා විකුණන වෙබ් අඩවියක්. මම මේක සර්ච් කරනවා මේ Prado 2020 කියන වාහනේ. ලක්ෂ 78 දෙන වාහනේ ලංකාවේ කීයද කියලා මෙන්න ඒ වාහනේම තියෙනවා ලංකාවේ කීයද ලක්ෂ 578 දෙන වාහනේ 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 ලංකාවේ කීයද ලක්ෂ 578 දෙන
තේරෙනවද? පුතේ එතකොට මේ ටැක්ස් අනම්මනම් ඔක්කොම ඒ පැනවීම කරන්න මේ රේගුවේ කස්ටම් එකේ
හරිද? එතකොට ශ්‍රී ලංකා රජයට ආදායම් ලැබෙන ප්‍රධාන ආදායම් මාර්ගය තමයි මේ ශ්‍රී ලංකා රේගුව. හැබැයි ඇතුළේ ඉන්න අයටත් හොඳට සල්ලි හොයන්න පුළුවන් ඈ. උඩිනුයි සහ යටින් දෙපැත්තෙම සල්ලි හොතර හොයන්න පුළුවන්. යනවනම් නියම තැනක්. සර් වගේ අය 50 දෙනෙක් හිටියනම් රටට ICT උතුරල කිරිත් උතුරනවා. එහෙමද? හරි හරි. හරි එතකොට පුතේ රේගු විස්තර ඔක්කොම තියෙනවා. අනිත් එක පුතේ අවසාන එක ශ්‍රී ලංකාවේ සුන්දර ලියන දරුවක් දාලා ශ්‍රී ලංකාවේ සුන්දර ස්ථාන සහ හાર્ට් ඇටැක් වගේ මොකෝ දිනේ ලියෙම කියන්නේ. ශ්‍රී ලංකාවේ සුන්දර ස්ථාන සහ ලංකා සිටියම ශ්‍රී ලංකාවේ සුන්දර ස්ථාන සහ ලංකා සිටියම ශ්‍රී ලංකාවේ සුන්දර ස්ථාන සහ ලංකා සිටියම ඒ කියන්නේ පුතේ මෙහෙමයි හරිද දැන් අපි දැන් මම මේ ආණ්ඩු පෙරලන්නවත් දේශපාලනේ පන්තිය තුල කතා කරනවත් නෙමෙයි සාමාන්‍ය වර්තමානයේ දරුවෝ දැන් වෙන්නේ මිනිසුන්ට අසීමාන්විත විදිහට බදු අය කරලා හරිද පුතේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න අර 225 තමයි අධික සැප විඳින්නේ හැබැයි ඒක යාළගේ සල්ලිද අපිට අයිතියක් නැහැ යාළගේ සල්ලි වලින් මේ මේ විදිහට එන්ජොයි කරලා ඉන්නවනම් හැබැයි පුතේ මේ ලංකාවේ ඉන්න හැම මිනිස්සයගෙම ඔය ෆෝන් එකට දාන data card එකේ ඉඳන් කන හාල් පැකට් එකේ ඉඳන් පුතේ හැම එකටම මේ බදු අය කරලා තියෙනවා. ඔයා දන්නවද පුතේ ලංකාවේ එක පුද්ගලෙක් කීයක් ණයයිද කියලා? ඔන්න ඊගා ප්‍රශ්නේ හෙට වෙද්දි හොයන් කියන්න. ලංකාවේ එක පුද්ගලෙක් කීයක් ණයයිද කියලා? ඉපදෙන්න ඉන්න දරුවා පවා පුතේ ණයයි. සුද්දා මේ රට අපිට බාර දෙනකොට පුතේ අපි රුපියලක්වත් කාටවත් ණය જાතියක් නෙමෙයි. හැබැයි දැන් අපි කියා ගන්න බැරි තරමින් පුතේ ලෝකෙටම ණයයි. අපි ඉන්නේ ලොකු ආර්ථික උගුලක. සෙල්ලම් නැහැ. මම ඒක කියන්නේ අර මාරම ගේමක් ඉතින් මේකත්. හැබැයි පුතේ අපිට ලංකාවේ මෙහෙම එකක් තියෙනවා. නිදහස හම්බෙන්නේ නැතුව තිබ්බනම් ඔයාලට සහ අපිට නිකම්ම UK citizenship නිකන් හම්බෙනවා. ඇයි ඒ? එංගලන්තයේ සතු යටත් රාජ්‍යයන් ශ්‍රී ලංකාව එතකොට ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙක්ටම එංගලන්ත පුරවැසිභාවය හම්බෙනවා ඉංග්ලන්ඩ් සිටිසන්ෂිප් එකක් ගන්න මාර අමාරු වෙන දැන් නේද ඒ කියන්නේ පුතේ මේ අධික බදු අය කිරිල්ල ලංකාව තුල විතරයි තියෙන්නේ පිටරට මිනිස්සු පුතේ අපිට hina වෙනවා බොරුනම් පුතේ ඔයාලගේ රටේ ඉන්න ඥාතියෙක්ට කතා කරලා කියන්න කොහොමද ඒ වාහනේම ගණන් කියලා දැන් පිටරටින් 178කට එවන වාහනේ ලංකාවේ 525ක් පංකෝටි 25 ලක්ෂයක්. එතනින් මේ හිතන්නකො. අධික බදු. කියලා වැඩක් නැහැ. මොකට නිදහස ලැබුණාද කියලා හිතනවා. අර සුද්දම් පාලනය කරා නම් එකක් නේද? නැහැ ඉතින් කන්ද උඩරට පුතේ සුද්දා හැදපු රේල් පාර හැරුණාම මෙච්චර මේ 1948 න් පස්සේ පුතේ එක රේල් පාරක්වත් මේ වෙනකන් හැදිලා තියෙනවද කියන්න කන්ද උඩරට දැන් ඔබ දන්නවා අර දෙමෝදර ජටා පාලම ඇල්ලේ යනකොට අපිට හම්බෙනවා අර ආරොක්කු නමේ පාලම ඒ එව්වමනේ පුතේ එහෙමම තියෙන්නේ නේද එතකොට පුතේ මේ සියලුම දේ තියෙන්නේ අධ්‍යාපන මට්ටමේ නූගතුන් බිහි වෙනවා වැඩි කියන්නේ ලංකාවේ සිටින නූගත් දේශපාලනඥයන්ට වාසි සරලව ගත්තොත් ඒකයි. අපි චන්දරේ වැඩ කරලා තියෙනවා කියන්න ලැජ්ජ වෙන්නේ නැහනේ. අපි චන්දරේ වැඩ කරලා තියෙනවා. ඒ වුණාට ඉතින් ඒ සිස්ටම් එක අයින් වෙන්න ඕන. හරි. යන්න ඊගාරික. ආ ණය ගෙවන්නවා කියන්න පුතේ ඉතින් අපේ ඉතින් ඒ කියන්නේ සැරින් සැරේට දැන් ඔයා දන්නවා. හාල් කිලෝ එකක් කීයද දැන්? ඈ? සෙවන්නේ කීයද දවසින් දවස බාන්න මිල ඉහලා යනවා මොකද දැන් කුකුලා බිත්තරේ දානකොට ඌ වැඩිපුර ගාණක් ගන්නවද බිත්තරයක් දාන්න නැහැ බදු වැඩි කරන්නේ ටැක්ස් එක වැඩි කරන්නේ ඇයි ඒ ණය ගෙවන්න සල්ලි නැති වුණාම මොනවා හරි බදු කීපයක් දානවා ඊට පස්සේ
ඉතින් මිනිස්සු ගෙවන්න එපා මක බදු ගෙවන්න බෑ කියලා නිකන් ඉන්න බෑනේ බඩගින් ඉන්න බෑනේ උතේ මේ මේක තමයි සිස්ටම් එක හරි අපි දැන් කතා කරා මම දැන් මේ කොටස යටදී සෑහෙන දේවල් කතා කරා අපි හැබැයි ලිව්වේ පොඩ්ඩයි නමුත් පොඩ්ඩක් ලිව් වුණාට මේක වල ජීවිතයට ජීවිතයට මේ උගන්වපු එක අමතක වෙන්නේ නැහැ දාගන්න අපි ඉස්සලාම් කතා කරා රජී විසින් පුරවේසියන්ට රජී විසින් වෙනත් රාජ්‍යවලට ඊගා මාතෘකාව පුතේ රජී විසින් ව්‍යාපාරවලට මේ රජී විසින් ව්‍යාපාරවලට සේවා සපයනවා ඒ මොනවද ආදායම් බදු කියලා කියන්නේ ඔය ව්‍යාපාර පුතේ අර මේ බෝම්බයක් ගැහුවේ ඒ බෝම්බ ගහන්න කලින් ඔය රජයේ මේ ආදායම් බද දෙපාර්තමේන්තුව පැන්නේ මේ පැන්නේ ටියුෂන් සල්ලා පස්සේ අපේ ෆයිල් අනම නම් ඔක්කොම අරන් ගිහද අපි නම් මේ ඒ ගෙවණින් දවුලක් නැහැ ඔය ගෙවන්න නැති කට්ටියම ගොඩක් අහු වුණා අයියේ ඒ ටියුෂන් සල්ලා සෑහෙන මුදල් හොයනවානේ එතකොට ගොඩක් අය ගෙවන්නේ නැහැ ආදායම් බද හරිද මාත් මේ ළඟකදී ඉඳන් ගෙවන්නේ නැහැ ළඟකදී අවුරුදු දෙක තුනක් ඒ ආකාරයේ එතකොට ව්‍යාපාරයක් කරනවා නම් අනිවාර්යෙන් රජයට මොනව කරන්න ඕනද බදු ගෙවන්න ඕන දැන් පුතේ රජයේ විසින් ව්‍යාපාර වලට government to business G to B කියලා කියනවා G to B government to business G to B අමුමට සිරසයල්ගේ අලුත් වාහනේ නා සුපිරි අර ට්‍රැක්ටරේ ඒක ආයේ කිසි කරදරයක් නැහැ නේ පොතේ ෆුල් ඉන්ෂුරන්ස් දාන්න දෙයක්වත් නැහැ මේ එන්ජින් ඔයිල් දාන්න දෙයක්වත් නැහැ ඒකට කළු තෙල් දාන්නේ කළු තෙල් ටිකක් දාලා ස්ටාර්ට් වෙනවා බ්‍රේක් චුට්ටක් මදි එච්චරයි අවුලකට තියෙන නැත්තම් හොඳ වාහනේ ඕන තැනක යන්න පුළුවන් කවුරුත් ඇවිල්ලා හප්පන්නේ නැහැ රජා වගේ ගියාකි ලියන්න පුතේ තරුවක් දාලා රජයක් විසින් ව්‍යාපාරවලට රජයක් විසින් ව්‍යාපාරවලට ඔයාට කියන්නේ ටැට්‍රේට් ඉස්සරහා මගේ වාහනේ නවත්තලා තිබ්බේ. තාපොඩෙන් ඒකේ ගිහින් හැප්පෙනවා කියන්නේ ඔක එච්චරවත් බ්‍රේක් නෑ ඒකේ. ඔව්. හරි අමාරුවෙන් නවත්ත ගත්තේ. රජයක් විසින් ව්‍යාපාරවලට ලබා දෙන සේවා පහතින් දැක්වේ. ICT පොතේ පුතේ පාඩම් 9ක් තියෙනවා. තාත්තා කිව්වා එහි ලංකාවට ඇවිල්ලත් නැති වාහනයක් ලක්ෂ 3යිලු. ඔව්. ඉතින් පුතේ ඔය පොඩි වාහනේම දැන් මේ මං කිව්වර මගේ යාළුවෙක් ජපානින් ඉන්නවා කියලා. ඌ මේ ළඟට යන්න වාහනයක් ගත්තා කිව්වා අහපුවා රුපියල් 25000යි. අර මේ ලංකාවේ ඔය වැගන්නාර වගේ පොඩි කාර් එකක්. රුපියල් 25000යි ලංකාවේ මුදලේ. ලංකාවේ කීයද යන්නේ ඒවා ලක්ෂ 30යි 40යි එහෙම. දැන් මම මේ අපේ රට පහත් කරනා නෙමෙයි පුතේ. මේ සිස්ටම් එක කියන්නේ ඒ කියන්නේ මේ නූගතුම් වැඩි වෙන්න පුතේ මොකද වෙන්නේ මේ සමාජයේ ටික පිරිහෙනවා ඉගෙන ගත්ත මනුස්සයාට තැනක් නැතුව යනවා ඒකයි දැන් රජයේ රැකියාව වුණත් යන්න දැන් සාමාන්‍යයෙන් දැනට තියෙන සිටුේෂන් එක අනුව පුතේ මොකද කොච්චර උපාධිනේ මේ මොකද තිබ්බත් වැඩක් නැහැ නේ දේශපාලන හිතවත්කමක් නැත්තම් දැන් ඔයා අවුරුදු ගාණක් මහන්සි වෙලා ඉස්කෝලේ ගිහිල්ලා කට්ට කාලා අන්තිමට දේශපාලන හිතවත්කමක් හොයා ගන්නත් ඕන ඡන්දෙට යන්න ඕන වැඩ කරන්න ඕන එහෙම. පුළුවන් තරම් පුතේ අපි ගොඩ යන එක තමයි කරන්න ඕන. රටවල් හදන්න යන්න එපා. Taman හැදෙන්න එතකොට නිකම්ම රට හැදෙනවා. ආයේ Taman ගේ බොරු රට හදන්න කිද්ද යන්නේ නැහැ. Taman හැදෙන්න එච්චර හැමෝටම කියන්නේ ඒක. Taman හැදෙන්න හොඳට ඉගෙන ගන්න. Taman ගේ වැට්ටික හොඳට කරන්න. එතකොට නිකම් පුතේ ලංකාව දිනු වෙනවා. දැන් ඉතින් පුතේ මේවා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් කියන්න වෙන ඒවා ඈ. ඒ කියන්නේ දැන් මේ පළවෙනි පාඩමේ ඉතින් ඕවා තමයි උගන්වන්න තියෙන ළමයින්ට. ඕවා සිලබස් එකට දාලා තියන්නේ ඒකයි.
දැන් ඉස්කෝලේ එහෙම බාන්නකෝ මම ඉස්කෝලේ පහත් කරනවා නෙමෙයි කොහොමද උගන්වන්නේ කියලා ඔන්ලයින් කරනවා ඇතින ඉස්කෝලවල නේද මම ඉස්කෝලේ පහත් කරනවා නෙමෙයි ඉස්කෝල ගුරුන්ට අපහාස කරනවත් නෙමෙයි මේ උදාහරණ එක තමයි ඔයාලට මේ උගන්වන්න කියලා තියන්නේ ගණිතයේ අංක 1 මුදල් ගෙවීම් සහ බැංකු තොරතුරු සර් කස්ටම් එකේ කෙනෙක් යාළු කරගත්තොත් වාහනයක් ගෙන්න ගන්න බැයිද අඩුවට අඩුවට කියන්න පුතේ වාහනේ ටැක්ස් එක අඩු කරගන්න පුළුවන් වාහනේ ටැක්ස් එක අඩු කරගන්න පුළුවන් දැන් ඔයා දන්නවනේ දැන් ඔය පාරේ තියෙන මෙන්න මේ බයිසිකලේ පිරිමි ළමයි හරි ආසයි මේ බයිසිකලෙට හොන්ඩා හොනට් අකුරු හරියට මං හිතන්නේ නේ ඔව් හොනට් දැන් තියෙනවානේ ඔයා විශ්වාස කරනවද පුතේ මේ පාරේ තියෙන හැම බයිසිකලයක්ම 1900 ගණන් වල හදපු හොනට් තමයි දැන් මේ තියෙන්නේ හැබැයි නම්බරේ තියෙන මොනවද BBA නැත්නම් BCA අලුත් නම්බර තියෙන්නේ කොහොමද ඒව කරන්නේ පුතේ ජපානයේ ලංකාවට මේ බයිසිකලේ ගෙන්නේ නැහැ බයිසිකලේ ස්පෙයා පාට් කියලා තියෙන්නේ ස්පෙයා පාට් ලංකාවට ගේනවා ලංකාව තුළ මොකද කරන්නේ මේවා ඇසෙම්බල් කරනවා දැන් ඔය ටීවී එකේ හැම නිතරම දාන්නේ නීති විරෝධී බයිසිකල් කියලා එතකොට ලංකාව තුළ පුතේ එහෙම ඇසෙම්බල් කරන්න බෑ ඒ කියන්නේ ඒවා දෙන්නේ ව්‍යාපාර වලට විතරයි දැන් ලංකාවේ එහෙම ඇසෙම්බල් කරනවා මහේන්ද්‍රා කියන සමාගමේ කාර් එකක් කරන්නේ මොකද ඒකේ නම මට මතක නැහැ KUV මහේන්ද්‍රා KUV කියලා කාර් එකක් හදන්නේ ඊට පස්සේ ලංකාවේ මයික්‍රෝ සමාගමෙන් හදන වාහන ඒ සමාගම් වලට විතරයි පුතේ වාහන එකලස් කිරීමේ ඇසෙම්බල් කිරීමේ අයිතිය තියෙන්නේ සාමාන්‍ය පුරවැසියන්ට බෑ හැබැයි ඒ වුණාට අලුත් බයිසිකල් වගේ පාර යනවා කොහොමද කරන්නේ ඉතින් අතන ඉන්න මොකද ඒ රජයේ අදාළ ඔෆිසර්ල්ලා ගත්තා යටින් කීයක් කර වැඩිපුර දුන්නා අලුත් වාහනයක් වයි රෙජිස්ටර් කරගත්තා එක පාරයි සල්ලි දෙන්න ඕනේ ඊට පස්සේ සාමාන්‍ය වාහනයක් දැන් සමහරට ඕගොල්ලෝ මේව අද දන්නව ඇත්තේ මේ මොන හොනට් ඒවා අලුත් ඒවා නැහැ තාම අලුත් ඒවා තියෙනවා ඊටම තල්ප ප්‍රමාණයක් තියෙන්නේ ඔක්කොම මේ 1900 ගණන් වල බයිසිකල් තියෙන්නේ KTM නැහැ KTM ඒවා නැහැ අලුත් ඒවා තියෙන්නේ ඒ කියන්නේ සාමාන්‍ය මේ වගේ එක ලක්ෂ 5කට විතර ගත්ත හැකි අලුතින් ගෙන්නන්න කියොත් පොතේ ලංකාවේ බදු අනුව ලක්ෂ 30කටත් වැඩි ලක්ෂ 30කටත් වැඩි අලුතින් ගෙන්නන්න කියොත් ඒකයි CBR එකත් ඔය තියෙන පුතේ CBR ඔය ගල්ලාම් කියලා බයිසිකලයක් තියෙනවා අනිත් එක මට මතක නැහැ ඉස්සර මාත් ඔය බයිසිකල් පස්සේ ගියා ඊට පස්සේ ඔය සැරයක් දෙසරයක් වැටුණා මේව වුණා ඊට පස්සේ බයිසිකල් එපා වුණා ඔව් පාරට බල්ලෝ පයින්න ඉවරයක් නැහැ බ්‍රේක් එකක් ගහපු ගමන් පස්සේ එනවා ඉස්සරහට ඩෝම් ගාලා පාර මැද්දේ වැටෙනවා වලටත් බයිසිකල් පදින අමාරු හොඳ නැහැ දෙතුන් පාරක් ඇක්සිඩන්ට් එහෙම වුණාම මං නම් බයිසිකලයක් ගත්තත් 40න් එහාට යන්නේ නැහැ උඩරම යන ස්පීඩ් එක 40යි ඇයියේ අවුරු පෙන්නන් දවද්ද ගත්ත හැකි ඉස්සර පුතේ බැලුවේ එහෙම නෙමෙයි ඉස්සර බැලුවේ රින් ගාලායේ වේගෙන් පියාඹගෙන යන්නේ දැන් එහෙම නැහැ යන්නේ ටික ටික වාටත් ඒක වයසට යනකොට තේරෙනවා වේගින් යාම නෙමෙයි පරිස්සමට යාම තමයි වැදගත් මුදල් ගෙවීම් සහ බැංකු තොරතුරු. පුතේ මෙහෙම එකක් තියෙනවා. මේ රජයේ අනුමත රජයේ අපි දැන් ව්‍යාපාරයක් ලියාපදිංචි කරන දැන් ඒක ඊගාවට කතා කරන දැන් වාට කොමර්ස් පන්තියේ වාණිජ පන්තියේ උගන්වන ගුරුවරයා වාට කියලා දෙන්නේ නැති පුතේ. සමහර දේ පාඩම් පටන් ගත්තද නැද්ද දන්නේ නැහැ. ව්‍යාපාර ලියාපදිංචි කිරීම කියලා තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර මේ විදිහට මේ ව්‍යාපාර ලියාපදිංචි කිරීම වාට උගන්වන්නේ. පුතේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න නම් නිකන් පවත්වන්න බෑ. අනිවාර්යෙන් මේ ව්‍යාපාර ලියාපදිංචි කරන්න ඕන. ලියාපදිංචි කරොත් තමයි ඒ ව්‍යාපාරයට නීතිමය පිළිගැනීමක් තියෙන්නේ. එතකොට පුතේ රජයේ විසින් මෙහෙම එකක් තියෙනවා. රජයේ බැංකු වලින් පුතේ මේ ව්‍යාපාර BR එක කියලා කියන්නේ business registration. මේක තියෙනකොට ඔය ණය පහසුකම් ඒ වගේ ඒවා ගන්න පුළුවන්. ඒක අපි ලිවනේ පළවෙනි එක. මුදල් ගෙවීම සහ බැංකු තොරතුරු. ලියන්න දෙවෙනි එක පුතේ ව්‍යාපාර ලියාපදිංචිය සහ ව්‍යාපාර ලියාපදිංචිය ආයෝජන සහ
ව්‍යාපාර ලියාපදිංචියේ කොමා ආයෝජන සහ ව්‍යාපාර ලියාපදිංචියේ කොමා ආයෝජන සහ ව්‍යාපාර ලියාපදිංචියේ කොමා ආයෝජන සහ වාණිජ සංවිධාන පිළිබඳ තොරතුරු ව්‍යාපාර ලියාපදිංචියේ කොමා ආයෝජන සහ වාණිජ සංවිධාන පිළිබඳ තොරතුරු ව්‍යාපාර ලියාපදිංචියේ කොමා ආයෝජන සහ වාණිජ සංවිධාන පිළිබඳ තොරතුරු ඒ කියන්නේ පුතේ අපිට පුළුවන් වෙනත් රටක ආයෝජනය කරන්න හැබැයි ඒකේ වෙන්නේ අනිත් පැත්ත පිට රට වලින් ඇවිල්ලා පුතේ අපේ රටේ තමයි ආයෝජනය කරන්නේ මොනවද ඒ සඳහා උදාහරණ මොනවද උදාහරණ ඔය දන්නවද කඩවත කඩවත ඉඳන් තියෙනවා කඩවත කෙළවර පිටිය ඉඳන් හම්බන්තොටට එනකන් හයිවේ එක තියෙන්නේ ඒක පුතේ කොහෙද ආයෝජනේ චීනේ ආය කියන මම මේ දේශපාලනේ කතා කරනවා නෙමෙයි පුතේ මම මේ සාමාන්‍ය අපේ ලංකාවේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති සහ ඒ වගේ ආයෝජන කරපුවයි මම කියන්නේ එතකොට පුතේ අවුරුදු 15ක් කර 20ක් කර මට ඒ කාලේ මතක නැහැ යනකම් පුතේ ඒ හයිවේ එකේ ආදායම කටුනායර හයිවේ එක නෙමෙයි මම කියන්නේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඒ ආදායම පුතේ චීන සමාගමට යන්නේ අවුරුදු 15කින් හෝ 20කින් ඒ කාලෙන් පස්සේ තමයි ලංකාවට ආදායම එන්නේ හැබැයි ඒව හොඳ වැඩ ඒව හොඳ වැඩ හරිද එතකොට දැන් ඔයා දන්නා පුතේ කොළඹ හදනවා මොකද්ද වරාය නගරය කියලා පෝට් සිටි එක කියලා හදන්නේ මුහුද ගොඩ කරලා එතන නගරයක් හදනවා ඉතාමත් හොඳයි පුතේ ඇයි ඒ සංචාරක ආකර්ෂණය වැඩි කරලා සංචාරකයෝ ගෙන්න ගන්න පුළුවන් ඒකත් මම හිතන්නේ චීනේ ඒ වගේ ගොඩක් ඔය චීන සහ ඉන්දියාව තමයි ලංකාවේ බහුතරයක් තියෙන්නේ දැන් ඔය මේ ළඟදී උද්ඝෝෂණයම යන්නේ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය චීනට දෙන්න ඉන්දියාවට දෙන්න යනවා නම් මනම් කී කෑම එතකොට ලංකාවේ අපිටත් පුළුවන් වෙනත් රටක ආයෝජනය කරන්න වෙනත් රටක ඉන්න අයටත් පුළුවන් ලංකාවේ ආයෝජනය කරන්න බහුතරයක් වෙන්නේ පිටරටවල ඉන්න අය ලංකාවට ඇවිල්ලා ආයෝජනය කරනවා සර්ට දෙන්න දේශපාලනය කරනවා දේශපාලනේම නෙමෙයි පුතේ මේ ආයෙ මං කියන අනේ වැරදියට හිතන්න එපා මං මේ කිසිම දේශපාලන පක්ෂයකටවත් එහෙම මේව කරන්නේ නෙමෙයි මේ සාමාන්‍ය ලංකාවේ ත්‍රි දැන් ඔයාලා මම හිතන්නේ සමහර අය දන්නෙත් නෑ ගොඩක් අය හිතන් ඉන්නේ ඔය දක්ෂිණ අධිවේගී මාර්ගයේ ලංකාව රජය හදපු එකක් කියලා නෑ ඒක පුතේ පිටරට ආයෝජන ව්‍යාපෘති දැන් ඔය කටුනායක එහෙම නම් නෑ පුතේ ඒක ශ්‍රී ලංකාව රජ වලින් යන්නේ එතකොට මීර්ගම අපේ පැත්තේ දැන් ඔය කුරුණෑගල හදන එක ඒක යන්නේ ඒ කියන්නේ ශ්‍රී ලංකා රජයේ සල්ලි වලින් යන්නේ පිටරට ආයෝජන නෙමෙයි. ඒගොල්ලෝ ලංකාවේ ආයෙම තමයි කරන්නේ. එහෙම. ඔබේ පාලම් වුණත් එහෙමයි පුතේ. දැන් ඔය මේ දැන් ගොඩක් ඔය ලංකාව තුළ ඉදි කරලා තියෙන පාලම් පුතේ අයිති නවලෝක කන්ස්ට්‍රක්ෂන් ලට. දැන් ඔයා කල්පනා කරයි සර් මගුලක් කතා කරන්න අපේ පැත්තේ පාලම් නැහැ නේ කියලා. එහෙම නෙමෙයි පුතේ. පාරේ ඔය ඇලවල් මාර්ග තියෙන්නේ. ඒ පාරවල් පුතේ ගොඩක් ඔය රෙන්ට් එකට aran තියෙන්නේ. ඒ කියන්නේ කන්ස්ට්‍රක්ෂන් එකකින් හදනවා. ඊට පස්සේ පුතේ මොකද මහා මාර්ග එක තියෙන්නේ. අන්න ඒ දෙපාර්තමේන්තුවෙන් මාසිකව යාට රෙන්ට් එකක් ගෙවනවා. දැන් ඔය කළුතර පැත්තේ එහෙම යනකොට ඔය ලොකු පාලම් තියෙන්නේ. ගොඩක් පාලම් පුතේ රෙන්ට් එකට හදලා තියෙන්නේ. එහෙම. හරි පුතේ ඊට පස්සේ ව්‍යාපාරය ඒක හරි දාගන්න අවසන් මාතෘකාව රජයේ විසින් සේවකයන්ට government to employ government to employ G to E සර් එදා කිව්වේ ළමයි කියපු දෙයකට විනාඩි 10ක් ඉනා වුණා කියලා ඔයාලට කියන්න මට මතකක් නැහැ ඒකද මට ඔය මේ කියන එක මේ අමතක වෙනවන්නේ නවලෝක රෝහල නම් නෑ පොතේ නවලෝකයේ නවලෝක කන්ස්ට්‍රක්ෂන් කියලා එකක් තියෙනවා අද පාන්දර පන්තියට අද වීඩියෝ එක නම් තාම දැම්මේ නෑ ඊයේ වීඩියෝ එක දාලා දෙනවා YouTube එකේ මට හිතුණා මම ඉතින් දානවා පොතේ එක එක කොටස් ඔක්කොම දාන්නේ නැහැ එතකොට ඔයාලට අසාධාරණයක් නෑ මොකද ඔයාලා මුදල් ගෙවලානේ පන්තියට එන්නේ එතකොට ඒක ඔයාලට අසාධාරණයක්
පොඩි කොටසක් ඒ වගේ පොඩි පොඩි කැලලක් දෙකක් මම ඔය නිකන් දානවා අනිත් ඒවා පුතේ ලයිව් තන්ති අපි කතා කරනවා නැත්නම් සල්ලි දීලා නේ කියවා තේරුමකුත් නැහැ ඒක වාට අසාධාරණයක් එහෙම කරන්නේ නැහැ ඔක්කොම එකයි YouTube දාන්න නැත්තේ වෙබ්සයිට් එක තාම හැමෝටම හුරු නැහැ ඒක චූටි ගැටලු කීපයක්ත් තියෙනවා ඒකයි මම මේ දවසින් දවස ඇදෑදා යන්නේ මට වෙලාවක් තිබෙන්න නැහැ ඒක හදාගන්න ඒකයි පොඩ්ඩේ අද පාන්දරේකෙත් මම දාන්න දාල් ලින්ක් එක දාන්න රජේ විසින් සේවකයන්ට ලියනුදේ තරුවක් දාලා රජයක් විසින් සේවකයන්ට රජයක් විසින් සේවකයන්ට හරිද ඔය කොදින්නේ ඔව් මේ සලැත්තල ඉන්න මම පැය භාගෙන් විතර ඉන්නව හරි මම පන්දි ගින්න ගන්න කොල්ලෙක් සර් හරි සර් රජයක් විසින් සේවකයන්ට ලබා දෙන සේවා රජයක් විසින් සේවකයන්ට ලබා දෙන සේවා පහකින් දැක්වේ එතකොට දැන් පුතේ ඔය රජයේ විසින් වෛද්‍යවරුන්ට ඒ වගේ ඉහළ මට්ටමේ නිලධාරීන්ට පර්මිට් එකක් දෙනවා කියලා කියන්නේ ඒ ජපානයේ රජයේ ඒ කියන්නේ ජපානයේ ටොයෝටා සමාගමෙන් මෙයා මේ විශේෂ පුරවැසියෙක් කියලා එහෙන් කීයක්වත් අඩු කරන්නේ නැහැ. ඒ වාහන පර්මිට් එකෙන් කරන්නේ ලංකාවේදී අර අපි දැන් කියලා 170 ගන්න එක 1500 ගන්න යනකොට අර වාහනේ ගන්න වගේ 5යි ගුණයක් ටැක්ස් එකනේ. ඒ ටැක්ස් එකෙන් පොඩි ගාණක් අඩු වෙනවා පර්මිට් එකේ ඒකයි. දැන් ඔය ඇමතිවරුන්ට දෙන පර්මිට් එක එහෙම ඒක නම් එන ගාණක් අඩු වෙනවා කියන්නේ. ඒ ගේන ගන්නට වගේ දෙන්න පුළුවන්. දැන් ડોක්ටර්ලාට එහෙම එච්චරම නැහැ. ඒ කියන්නේ ඉහෙලට මම ඒකයි කියන්නේ හැමෝටම හොඳට ඉගෙන ගන්න කියලා. ඉගෙන ගන්නා මිනිස්සුන් රැඩියෙන් සමාජයේ දියුණු වෙනවා. ඉගෙන ගන්න මිනිස්සු අඩුවෙන් සමාජයේ පිරිහෙනවා. ඒකයි වෙන්නේ. අධ්‍යාපනයේ පුතේ සෑහෙන දේවල් වෙනස් කරන්න පුළුවන්. මම ඒකන හැමදාම මම වාට කියන්නේ හැමදාම ඉගෙන ගන්න කියලා කියන්නේ. දැන් ඔය සමහර මිනිස්සු කියනවා මම A level fail මම කිසිම දෙයක් කරේ නැහැ මම බිස්නස් කරේ විකාර යන්න එපා ඒවට නම් ඈ බිස්නස් එකකට යන්න ඉගෙනගෙන උපාධියක් අරගෙන බිස්නස් එකකට යන්න දැන් ඔය මම දැක්ක ඔය Facebook එකේ YouTube එකේ දානවා මම මැත්ස් කරලා මම සබ්ජෙක්ට් තුනම ෆේල් ඒ වුණාට මම දැන් මාසෙකට ලක්ෂයක් අම්බ කරනවා දෙකක් අම්බ කරනවා ඔය විකාර වලට නම් රැවටෙන්න එපා බිස්නස් එකක් කරාට ගැටලුවක් නැහැ හොඳට ඉගෙනගෙන උපාධියක් කරලා ඊට පස්සේ බිස්නස් එකක් කරන්න උදේ ගොඩක් අය මේ වගේ ඔය ඔය මොලසෝකට අපි කියන බ්‍රේන් වොෂ් කරනවා කියලා මොලසෝදනවා මේ බ්‍රේන් වොෂ් එක කරාපුතේ ඔය අන්තවාදී සංවිධාන කරා ඒ කියන්නේ දැන් හිතන්නකෝ දැන් ඔයාට කවදාවත් හිතෙන්නේ නැහැ නේ පුතේ පුද්ගලයෝ ඉන්න තැනකට ගිහිල්ලා බෝම්බයක් පුපුරගෙන මරාගෙන මැරෙන්න නමුත් හිතන්නකෝ ඔය LTT කාලේ කරා ඊට පස්සේ පහුගිය ඔය පාස්කු ප්‍රහාරයේ දවසේ එහෙම වුණා ඒ කියන්නේ මේ පුද්ගලයාගේ පුතේ මොලසෝදනවා කියලා කියනවා බ්‍රේන් වොෂ් කරනවා ඒක කරන විදිහ නම් මම දන්නේ නැහැ ඒ කියන්නේ ඔය කතා කරලම තමයි ඒක කරන්නේ කොහොමද කියලා මම දන්නේ නැහැ. හරිද? එතකොට මේ ආකාරයට ඔය YouTube එකේ Facebook එකේ වා නිතරම ෂෙයා වෙනවා. මම A level fail ඒ වුණාට මම දැන් ලක්ෂයක් අම්බ කරනවා දෙකක් අම්බ කරනවා. ඔයාලා නම් මේවා සතියේකට ගන්න එපා. මොකද අධ්‍යාපනයේ එක නවත්තන්න එපා කවදාවත්. වඩ අධ්‍යාපනයේ තමයි පුතේ අනිවාර්යෙන් පිටිකට තියෙන්නේ. අර තියෙන්නේ උගත මනා ශිල්පයමයි මතුරගෙන. ඔයා හම්බ කරපු හැම ධනයක්ම විනාශ වෙලා ගියත් පුතේ මොකද්ද? ඔයාගේ මොලේ තියෙනවා දැනුම තියෙනවා කවදාවත් වැටෙන්නේ නැහැ. ඒකයි කියන්නේ. හරිද? දැන් ඔයාලා මෙතන ඇති ව්‍යාපාර කරන්න කැමති අය ව්‍යාපාරයක් කරන්න. හරිද? දැන් දැන් හිතන්න බෑ බිස්නස් එකක් කරන්න ආසයි කියලා. කොමර්ස් කරන්න ඒ ලෙවල් වලට. හොඳ B.Com වගේ හොඳ ස්පෙෂල් උපාධියක් කරන්න. බිස්නස් එකක් පටන් ගන්න. හරි ලේසියිනේ. ඉගෙන ගන්න පුතේ කවදාවත් අහකට යන්නේ නැහැ. හොඳයි අද ටිකක් කතා කරත් වැඩි අද තුනහමාරට හොඳයි අපි එන හෙට දිනේ දා කණ්ඩායමක් පැවැත්වෙනවා සඳර පාන්දර පන්තියක් තියෙනවා අද පන්තිය හොඳයි නම් තේරුණා නම් මට WhatsApp message එකක් දාන්න හෙට රාත්‍රිය 8න් පස්සේ දෙමාපිය රැස්වීමක් තියෙනවා ඒකටත් පුතේ දෙමාපියන් අනිවාර්යයෙන් සහභාගී කරවන්න එනක් සියලු දෙනාටම ආයුබෝවන් උගන්නපුවා තේරුණා නම් message එකක් දාන්න හෙට දිනේ හම්බෙමු